අදා අපේ ලස්සන සිංහල අකුරක් තමයි ඉගෙන ගන්න හදන්නේ. මොකද්ද බලමු අපි අද ඉගෙන ගන්න අකුර. මේ තමයි අද අපි ඉගෙන ගන්න හදන අකුර. මොකද්ද මේ අකුර? ටීචර් ග අකුර. ග අකුර අද අපි ඉගෙන ගන්න සිංහල අකුරක් වෙන ග අකුර. හරි. අපි බලමු ග අකුරට තියෙන වචන මොනවාද කියලා. ටීචර් කියන්නකෝ හොඳ. මොකද්ද මේ තියෙන්නේ? ගවුමක් නේද? ගා ගවුම. ඊළඟට ගා ගල. අලු පාට ගල. ලොකු ගලක් නේද? ගා ගල. ගා ගස. ගා ගස. ගා ගංග. කනේද නිල් පාටට වතුර ගොඩාක් තියනවා. ගඟේ ගල් තියනවා. ගඟේ අපිට මාළු පීනනවා දකින්න පුළුවන් නේද? ගා ගඟ. ගා ගස් ලබු. දන්නව නේද ගස් ලබු පළතුරක්? ගස් ලබු ගන්න ආසයි නේද පොඩි ළමයි? ගා ආසයි නේද? නේද? ගා ගස් ලබු. හරි. අපි පුංචි වැඩක් කරනවා. අම්මිලාට කියලා සුදු මේ වගේ කොළයක් අරගෙන ගාකර කොළේ මැදින් මෙහෙම ලියාගෙන බබාලට තියෙන කුංචියට බෝල අඳින්න. ගාකර උඩ ඒකට පැස්ටල් හරි පාට පැන්සල් හරි කැමති දෙයක් ගන්න පුළුවන්. අම්මිලා තමයි බබාලට හැබැයි මේ අකුර කොළේ මැදින් ලියලා දෙන්න ඕන මේ විදිහට. මෙතනින් තමයි පටන් ගන්න. මෙතනින් පටන්ගෙන කුංචි බණ්ඩයක් වගේ ඇවිල්ලා කුංචි උලක් මැදින් ඇවිල්ලා ආයේ මෙහෙම උඩට ගිහිල්ලා මෙතනින් ඉවර කරන්න ඕන. බබාලා බෝල අඳින්නත් ඕන මෙන්න මෙතන. මෙතනින් තමයි පටන් ගන්න ඕන. අපි බලමු නේද චීච කොහමද බෝල අඳින්නේ කියලා. ලොකුවට බෝල අඳගම ඉක්මනට අපිට පාට කරන්න ලේසි. මෙතනින් පටන් ගෙන බෝල ඇඳගෙන යන්න. කැමති පාටක් ගන්න පුළුවන්. පාට පාට බෝල ඇඳලා ඔයාලට ගා අකුර ලස්සනට හැද කරන්න පුළුවන්. ඔව් නේද ටීචර්. ලස්සන පබළු මාලයක් වගේ. මේ විදියට ගා අකුරේ බෝල අඳින්න. හරිම ලස්සනයි නේද ටීචර්? ඕ බෝල ඇඳලා අපි ගාපුර ලස්සන කරනවා නේද? හරි. මෙන්න මේ වගේ ලස්සන ගාපුර පොතට වලට ලැබේ. මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. මෙන්න මෙන්න රවුමට ඇවිල්ලා මෙතනින් මෙන්න මෙහෙම ඉවර කරනවා. එතකොට වන්ද ලස්සන මේ වගේ ගාපුර ලැබේ. හරි. ඊළඟට අපිට හෝම්වර්ක් එකකුත් තියෙනවා නේද? මේක තමයි අපේ හෝම්වර්ක් එක. අපි අද ගා අකුරෙන් පින්තූර ඉගෙන ගත්ත නේද? ඉදරදී මේ පින්තූර හොයලා ගා අකුරෙන් පින්තූර අලවන්න ඕනි. අම්මලට කියලා ගා අකුරක් මෙහෙම මැදින් ලියලා ඒකට පින්තූර අලවලා එවන්න අපිට. ෆොටෝ එකක් අරගෙන WhatsApp group එකට එවන්න. ගා ගස, ගා ගල, ගා ගවුම, ගා ගඟ කැමති රූප හතර අලවන්න පුළුවන්. ආයේ තවත් ලස්සන පාඩමකින් හමු වෙමු. බයි.